මාලාව ඇත්තේ ළමයි අද දින අපි සාකච්ඡා කරන්නේ අනුමාන ප්‍රශ්න පත්‍රයක් රයිට් ගොඩගත් ගොඩක් වැදගත් ප්‍රශ්න පත්‍රයක් රයිට් ළමයි අවධානයෙන් නා ගන්න රයිට් ළමයි ෆස්ට් පාර්ට් එක අපිට තියෙනවා අංක 1 සිට 20 දක්වා ප්‍රශ්න වලට වඩා නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉන්න කමින් කියලා කියනවා අපිට පළවෙනි ප්‍රශ්නේ කියනවා පළවෙනි ප්‍රශ්න අපිට කියනවා ලහිරු යන ඉතාමත් ක්‍රියාකාරී ආචාරශීලී සහ සෑම විටම නිවැරදි තීරණ ගනු ලබන ශිෂ්‍යයෙකි මේන් එළඹිය හැකි නිගමනය වන්නේ ඔහු පූර්ණ සෞඛ්‍යකින් යුතු දරුවෙක් බවය ඔහුගේ කායික සෞඛ්‍ය යහපත් බවය ඔහුගේ මානසික සෞඛ්‍ය යහපත් බවය ඔහුගේ සමාජීය සෞඛ්‍ය හාපමණක් යහපත් බවය අපි ළමයි මොහු කියනවා ඉතාමත් ක්‍රියාකාරී අනුපුතේ මොහු ක්‍රියාකාරී නම් අනිවාර්යෙන් කායික සෞඛ්‍ය යහපත් ආචාරශීලී නම් සමාජීය සෞඛ්‍ය යහපත් නේද නිවැරදි තීරණ ගන්නවා මානසික සෞඛ්‍ය යහපත් එහෙනම් ළමයි අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් මොකද වෙන්නේ ලහිරු කියන්නේ පූර්ණ සෞඛ්‍යකින් යුක්ත දරුවෙක් පූර්ණ සෞඛ්‍යකින් යුක්ත දරුවෙක් තමයි ලහිරු කියන්නේ එහෙනම් අංක 1 ගන්න පුළුවන් පිළිතුර සිසුන් පිරිසකගේ ශරීර ස්කන්ධ දර්ශකයේ පහත දැක්වේ ඒ ඇසුරින් අංක 2 සිට 3 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සපතෝරන්න කියලා කියනවා ළමයි ජනිත් 17.5 සරත් 20.5 පසන් 28.3 කමල් 33.0 ඉහත සටහනට අනුව අධිබරින් යුක්ත වන්නේ බලන්න ළමයි ඉහත සටහන අධිබරින් යුක්ත වෙන්නේ කවුද 28.3 කාට ළමයි තියෙන්නේ අධිබර තියෙනවා නම් 28.3 ඒ කියන්නේ පසන් නේද පසන් තමයි අධිබරින් යුක්ත වෙන්නේ කමල්ගේ BMI දර්ශකය අනුව ඔබ කමල්ට දෙන උපදේශය වන්නේ දිනපතා ආහාරයට ගන්නා ප්‍රමාණය සීමා කොට ව්‍යායාමයේ දිය යුතු බවය වැඩිපුර පිෂ්ඨය සහ මේද ආහාරගෙන ව්‍යායාම අඩු කළ යුතු බවය සමබර ආහාර ගැනීම සහ ව්‍යායාමවල නිරත වීම නිරන්තරයෙන් කළ යුතු බවය පුරුද්දක් ලෙස ව්‍යායාම කිරීමෙන් පසු ක්ෂණික ආහාරයක් ගත යුතු බවය ළමයි කමල්ගේ BMI දර්ශකය අනුවයට කියන්න පුළුවන් කමල් දෙන්නපල උපදේශය තමයි මොකද්ද කමල් දෙන්නපල උපදේශය තමයි අපිට කමල් දෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් දෙන්නපල උපදේශය තමයි සමබර ආහාර ගැනීම සහ ව්‍යායාමවල නිරන්තරයෙන් නිරත වෙන්න කියන කාරණේ සමබර ආහාර ගැනීම සහ ව්‍යායාම නිරත වීම නිරන්තරයෙන් කළ යුතු බව අපි උපදෙස් දෙන්න ඕන කාටද කමල්ට රයිට් මානසික ආතතිය පාලනය කර ගැනීම සඳහා ක්‍රීඩා කළ හැකිය ව්‍යායාමවලදී හැකිය සංගීතයට සවන් දිය හැකිය ඉහත සියල්ල ළමයි මානසික ආතතිය පාලනය කරගන්න අපිට පුළුවන් මොකද්ද සංගීත සවන් දෙන්න පුළුවන් ක්‍රීඩා කරන්න පුළුවන් ව්‍යායාමවල දෙන්න පුළුවන් නම් ඉහත සියල්ලම දකුණු පසින් ඇති රූප සටහනින් දැක්වෙන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ එක් දක්ෂතාවයක් පුහුණු කිරීම සඳහා කරන ලබන ක්‍රියාකාරකමකි එම දක්ෂතාව වන්නේ ප්‍රහාරය පිටිය රැකීම වැළැක්වීම පන්දු පාලනය මොකද්ද ළමයි මේ වෙන්නේ වැළැක්වීමක් වොලිබෝල් ක්‍රීඩාවේ වැළැක්වීමක් රයිට් වොලිබෝල් ක්‍රීඩාවේ උඩුවත් පිරිනැමීමේ ක්‍රමයක් නොවන්නේමින් කුමන පිරිනැමීමද පපුවට කෙලින් පිරිනැමීම පාවෙන පිරිනැමීම ටෙනිස් පිරිනැමීම උඩ පැන පිරිනැමීම ළමයි වොලිබෝල් ක්‍රීඩාවේ උඩුවත් පිරිනැමීමේ ක්‍රමයක් නොවන්නේ මොකද්ද එහෙනම් මොකද්ද එහෙනම් වොලිබෝල් ක්‍රීඩාවේ උඩුවත් පිරිනැමීමක් නොවන්නේ මොකද්ද පපුවට කෙලින් පිරිනැමීම රයිට් ඊළඟ ප්‍රශ්නය දකුණු පසින් ඇති රූප සටහනින් දැක්වෙනී උස පැනීමේ ශිල්පීය ක්‍රමයයි එනම් ස්ටැඩල් පිම්ම බටහිර පිම්ම පොස්බරි ෆ්ලොප් පිම්ම පෙරදිග පිම්ම මොකද ළමයි මේ පිම් වර්ගය මේක හඳුන්වනවා මොකක් කියලාද පොස්බරි ෆ්ලොප් පිම්මේ කියලා ප්‍රොස්බරි ෆ්ලොප් පිම්මේ කියලා අපි හඳුන්වන්නේ උස පැනීමේ ශිල්පීය ක්‍රමය රයිට් සාකල්ය ක්‍රමයට කණ්ඩායම් 7ක් සහභාගී වන තරඟ සටහනකදී පැවැත්වෙන මුළු තරඟ ප්‍රමාණය වන්නේ තරඟ 28යි 21යි තරඟ 24යි තරඟ 20යි තරඟ කියන ළමයි ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් 7ක් සහභාගී වෙනවා නම් කණ්ඩායම් 7ක් සහභාගී වෙනවා නම් තරඟ කීයක් ක්‍රියාත්මක වෙනවද තරඟ 21ක් රයිට් දකුණු පසින් ඇති රූපයෙන් දැක්වෙන්නේ ක්‍රීඩකයෙකු බරක් අතින් ඉහළට ඔසවන ආකාරයයි එම බර ඉහළට එසවීමේදී අත ක්‍රියා කරනුයේ කුමන ලීවර වර්ගයක් ලෙසද කුමන ලීවර වර්ගයක් ලෙසද කියලා අපි අහනවා තෙවන වර්ගයේ ලීවරයක් වශයෙන් තමයි ළමයි ක්‍රියාත්මක වෙන්නේ තේරුණාද රයිට් ඉදිරියට නැමීමේ පරීක්ෂණය මගින් පරීක්ෂා කරනු ලබන්නේ ඉදිරියට නැමීමේ පරීක්ෂණය මගින් ළමයි පරීක්ෂා කරන්නේ මොකද්ද නම්‍යතාවය සහාය දිවීමේ තරඟක යෂ්ටි හෝමාරු කලාපය නිවැරදිව දක්වා ඇත්තේමින් කුමන පිළිතුරේද මින් කුමන පිළිතුරේද මොකද ළමයි පිළිතුරු නිවැරදි පිළිතුරු ගන්න පුළුවන් අංක 2 මෙන්න මීටර 20ක් සහ මීටර 10යි ලිංගික අතවරස අපයෝජන යටතේ එඩතර අයත් වන්නේ
අනිසි ස්පර්ශය මේ කාර සේව ලැජ්ජා කිරීම ශාරීරික වදහිංසා කිරීම. ළමයි ලිංගික අතවර සහපයෝජන යටතට අපි ගන්නේ මොකක්ද එතකොට? ඊයද සියල්ලම ABCD කියන සියල්ලම right. දක්ෂ මල්ල ක්‍රීඩකයෙකු බිහි කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. මල්ල ක්‍රීඩකයෙකු බිහිවීම සඳහා වඩාත් යෝග්‍ය කරුණ වන්නේ මින් කුමක්ද? දක්ෂ මල්ල ක්‍රීඩකයෙකු බිහිවෙන උප්පත්තියෙනි දීර්ඝකාලීන පුහුණු කිරීමෙන් දක්ෂ මල්ල ක්‍රීඩකයෙකු බිහි කළ හැකිය. උප්පත්තියෙන් දක්ෂ මල්ල ක්‍රීඩකයෙකු බිහිවන අතර මනාප වුණු තුලින් ඔහුගේ දක්ෂතා ඉහළ නංව ගත හැකිය. ඉහත කිසිවක් නොවේ. දක්ෂ මල්ල ක්‍රීඩකයෙකු ළම බිහි කිරීම සඳහා පහසු කාර්යයක් නොවේ. මල්ල ක්‍රීඩකයෙකු බිහි කිරීම සඳහා වඩාත්ම යෝග්‍ය කාරණේ වෙන්නේ මොකක්ද? වඩාත්ම යෝග්‍ය වෙන්නේ ළමයි උප්පත්තියෙන් දක්ෂ මල්ල ක්‍රීඩකයෙක් බිහි වෙනවා. මනාප වුණු තුලින් පුළුවන් අපිට ඔහුගේ දක්ෂතා ඉහළ නංවා ගැනීමට right. එළම අපි යනවා ඊළඟ ප්‍රශ්න කිහිපයට. අපිට කියනවා දිවීමේදී අත් වැලමිට සන්ධියෙන් නැබී ඇති ප්‍රමාණය වන්නේ අංශක 180යි අංශක 270යි අංශක 90යි අංශක 150යි. ළමයි දුවද්දී අත් වැලමිට සන්ධියෙන් නැවිලා තියෙන ප්‍රමාණය අංශක කීයද? අංශක 90යි. අංශක 90යි. යගුලිය සහ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ක්‍රීඩා උපකරණ පතිත වීමේ ප්‍රදේශයේ සීමා ඉරි දෙක අතර කෝණය වෙන්නේ කීයද? සීමා ඉරි දෙක අතර කෝණය අංශක 34.92යි අංශක 34.92ක කෝණයක් කියලා. තේරුණාද? මෙහි දැක්වෙන ක්‍රියාකාරකම මකින් සංවර්ධනය කරනු ලබන යෝග්‍යතාව වන්නේ පේශීමේ දැරීමේ හැකියාව, පේශීමේ ශක්තිය, නම්‍යතාවය, ශාරීරික සංවිත. ළමයි මේ ක්‍රියාකාරකමෙන් සංවර්ධනය වෙනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන් මොකක්ද? එනම් පේශීමය දැරීමේ හැකියාව. ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලොව උසස්ම ක්‍රීඩා උළෙල ලෙස දැක්විය හැකි අතර නූතන ඔලිම්පික් උළෙල ආරම්භ වූයේ 1896දී 1897දී 1898දී 1890දී. ඔලිම්පික් ක්‍රීඩාවල ළමයි ලෝක උසස්ම ක්‍රීඩාවල විදිහට දක්වන්න පුළුවන්. නූතන ඔලිම්පික් උළෙල ළමයි ආරම්භ වුණේ කවද්ද? 1896. 18 ට්‍රාන්ස්මේද අම්ල ශරීරයට අහිතකරය. මේ අඩංගු ආහාර වන්නේ පලා වර්ග, නැවත නැවත ගැඹුරු තෙලේ බදින ආහාරවල, කිරිදමාව යන ආහාරවල, අමුවෙන් ආහාර ගන්න ආහාර. ප්‍රති ට්‍රාන්ස්මේද කියන මේ අම්ල ශරීරයට අහිත කරයි. මේ ට්‍රාන්ස්මේද කියන මේ අම්ලේ ළමයි සකස් වෙන්නේ, මේ ට්‍රාන්ස්මේදය කියන මේ අම්ලේ සකස් වෙන්නේ නැවත නැවත පුතේ ගැඹුරු තෙලේ බඳින ආහාර හරහා. යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීමට අපට තිබිය යුතු යහපත් ලක්ෂණයක් වන්නේ, යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා ළමයි පවත්වන්න අපට තියෙන ඕන ප්‍රධාන යහපත් ලක්ෂණයක් තමයි මොකද්ද තියෙන්න ඕන? සහකම්පනය. මීළඟ ඔලිම්පික් උල්ල පැවැත්වීමට තීරණය කරනු ලබන රට වන්නේ කොහෙද ළමයි තියෙන්නේ? මීළඟ ඔලිම්පික් උල්ල කොහෙද තියෙන්නේ? ජපානයේ. ජපානයේ right. සියලුම ප්‍රශ්න පිළිතුරු සපයන කියලා අපි පොඩ්ඩක් කියමු. විජය යවන සමාජ ක්‍රීඩා උත්සවයේ දක්ෂතම ක්‍රීඩකයා උය අජිත්‍ය. ඔහු උස පැනීම් මීටර් 100, මීටර් 200 තරඟ තුනම ප්‍රථමයාභිය, මීටර් 4400 සහාය තරඟයේ සිව්වැනි තරඟකරු ඌයේද අජිත්‍ය. ශරීර ස්කන්ධ දර්ශකය මනාපවත්ව ගන්නා ඔහු නිවැරදි ජීවන රටාවක් අනුගමනය කරයි. එම තරඟවලින් පියවර ජයග්‍රහණයේ හිමි ඌයේ නාමල්ටය. ඊට පස්සේ ළම අපිට කියනවා ඔහුට ස්ථාන මෙවර හිමි නොවූයේ වැරදි ඉරියව් භාවිත කිරීම හේතුවෙන් පාදේ අස්ථි භග්නයක් නිසාය. නමුත් ඊට පෙර සහභාගී වූ සුහද වොලිබෝල් තරගාවලියෙන් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ අතර ලබන සතියේ පැවැත්වෙන එළි මහන් කඳවුරට සහභාගී වීමට නියමිතය. රයිට්, නියමිතය. හරි. එතකොට අපිට මේකේ පළවෙනි ප්‍රශ්නය කියනවා ඉහත සඳහන් කළ කරුණු අනුව අජිත් තුළ වර්ධනය වී ඇති ශේෂ්ත්‍රය හැර පුද්ගලයෙක් තුළ වර්ධනය විය යුතු අනෙක් ශේෂ්ත්‍ර තුන. මොකද ළම වර්ධනය වෙන්න ඕන? ශේෂ්ත්‍ර තුන. මානසික, සමාජීය, ආධ්‍යාත්මික ශේෂ්ත්‍ර වර්ධනය විය යුතුයි. රයිට් ලියන්න ළමයි. මානසික, සමාජීය, ආධ්‍යාත්මික. අජිත් යහපත් ජීවන රටාවක් සඳහා අනුගමනය කර ඇතැයි සිතිය හැකි ක්‍රියාමාර්ග දෙකක් ඉහත දී ඇති ඡේදයේ ඇසුරින් ලියන්න කියනවා. ඉහත දී ඇති ඡේදයේ ඇසුරින් ලියන්න. මොකද්ද ළමයි අපි ලියන්න පුළුවන්? එක්කම අපි කියන්න පුළුවන්
ඔොඳ බියමයක් ඇත්ති පිලති න ගැන නිසි ශරීරස්කන්ද දර්ශකයක් පවත්වා ගැනීම යන්න නිසි ශරීරස්කන්ද දර්ශකයක් පවත්වා ගැනීම නිසි ශරීරස්කන්ද දර්ශකයක් පවත්වා ගැනීම නිසි ශරීරස්කන්ද දර්ශකයක් පවත්වා ගැනීම ඊළඟට තමයි ඊළඟට අජිත් යහපත් ජීවන රටාවක් සඳහා අනුගමනය කර ඇතැයි සිටිය හැකි අනුගමනය කර ඇතැයි සිටිය හැකි ක්‍රියාමාර්ග දෙකක් ඉහතදී ඇති ඡේදය ඇසුරින් ලියන්න කියනවා ළමයි ලියන්න කියන්න ඇතුළ අපි ලියන්න පුළුවන් එකක් නිසි ශරීරස්කන්ධර්ශයක් පවත්වා ගැනීම තව කාරණයක් ලියන්න ළමයි නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීම රයිට් ඊළඟ ළමයි අංක 3 අජිත් සහභාගී වූ සහාය තරඟයේදී ඉසව් අණුව යෂ්ටිය ලබා දීමේ ආකාරය අනුව යොදාගත හැකි වඩාත් සුදුසු යෂ්ටිමාරි ශිල්පීය ක්‍රමයේ යෂ්ටි ලබා ගන්නේ කුමන පැත්තෙන්ද යන්න මත පදනම්ම යොදා ගන්නා යෂ්ටිමාරු වර්ගය නම් කරන්න. මොකද ළමයි මාරු වර්ගය අදෘශ්‍ය මාරු ක්‍රමය. සහාය තරඟයේදී සිව්වැනි ක්‍රීඩකයා ලෙස තරඟයට සහභාගී වූ අජිත් තුළ තිබිය යුතු ගුණාංග දෙකක් තමයි තියෙනවා. එකක් තියෙනවනේ හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕන සහ තරඟකාරී බව ඇති කර ගන්න ඕන. තේරුණාද? යන්න. හොඳ ආත්ම ශක්තියක් ඇති කර ගැනීම. තරඟකාරී බවක් ඇති කර ගැනීම. ඊළඟට නාමල්ට එවැනි ආබාධයකට ලක්වීමට හේතු වන්නට ඇතැයි අනුමාන කරන කරුණු දෙකක්. එකක් තමයි මොකද වෙන්න පුළුවන්. නිවැරදි ශිල්පීය ක්‍රම අනුගමනය නොකරන්න ඇති. කියන්න. නිවැරදි ශිල්පීය ක්‍රම අනුගමනය නොකිරීම. ඉරල් යන්න. ප්‍රමාණවත් සහ සුදුසු පරිදි ඇඟ උණුසුම් කිරීමේ ක්‍රියාකාරකම්වල නිරත නොවීම. රයිට්. හරි නේද? ඔලිය නම් එකක්. නුසුදුසු පාවහන් ඇඳුම් භාවිතය. අස්ති භග්න වීමකදී ලබා දෙන ප්‍රයිසස් යන්නෙන් කියවෙන්නේ කුමක්ද යන්න සිංහල ලියා දක්වන්න. ප්‍රයිසස් කියන්නේ මොකද ළමයි? පියාකුරින් අපි අදහස් කරනවා. යන්න පියාකුරින් ළම අපි අදහස් කරන්න ලියා ගන්න. පියාකුරු දාලා ලියා ගන්න. අනතුරු සිදු වූ ශාරීරික කොටස ආරක්ෂා කිරීම. පියාකුරින් අදහස් එන්නේ අනතුරු සිදු වූ ශාරීරික කොටස ආරක්ෂා කිරීම. ඊළඟ ළමයි R එකෙන් විවේක ගැන්වීම. ඊළඟට අයිස් යෙදීම. ළමයි C පීඩනයක් යෙදීම. ඊළඟට E එම කොටස ඔසවා තැබීම. ඊළඟට ළමයි S ශරීරයේ අදාළ කොටසට බාහිර ආධාරකයක් යෙදීම. නාමලට සහභාගී විය හැකි එලිමහන් කඳවුරු දෙකක් ලියන්න. මොනවාද සහභාගී වෙන්න ඕනද? ලියන්න පරිසර නිරීක්ෂණය, කඳු තරණය, කඳ උරු බැඳීම, පාගමන් හොය ගන්න පුළුවන්. උසපැනීමේදී වඩාත් සුදුසු දැනට භාවිත කරන ශිල්පීය ක්‍රම දෙකක්. මොකද ළමයි එකක් පුළුවන්. ස්ට්‍රැඩල් පීම සහ පොස්බරි ෆ්ලොප් ක්‍රමය. රයිට්. ළමයි අපි ආයෙත් ගොඩසට අවිවේකී දිව්‍යයක් ගත කරන සඳමාලිගේ නිවසේ ආච්චි සහ සියාද වාසය කරන නිසා දේශීය කෑම බීම විවිධත්වයකින් සකස් කිරීමට ආච්චි මූලික විය.
නිරාශාගේ මව්පියන් රැකියාවට ගොස් එන අතරතුර රාත්‍රී ආරසඳ ෂණික කෑම සහ කෘතිම බීම රැගෙන නිරාශා පන්තියේ තරබාරුම ළමයා වන අතර ක්‍රීඩා සහ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා උනන්දුවක් නොදක්වයි. සඳමාලිමල් ක්‍රීඩාවල දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ නිවැරදි ආහාර රටාව නිසාය. ආහාරවලින් ඉටු කෙරෙන ප්‍රධාන කාර්යයන් තුනක් කියන්න කියන. ළමයා ආහාරවල සිද්ධ වෙන කාර්යයන් එකක් තමයි ශරීරයට ශක්තිය ලබා දෙනවා. නේද? ශරීරය වර්ධනය වෙනවා. ශරීර රෝගවලින් ආරක්ෂා කරනවා. රයිට්. කාර්යයන් තුනක් ලියන්න කියලා අපි ලියමු. ශරීරයට ශක්තිය ලබා දීම. ශරීරයට ශක්තිය ලබා දීම. ශරීරයට ශක්තිය ලබා දීම. හරි? ශරීරයට ශක්තිය ලබා දීම. දැන් ලියන්න. ශරීරය වර්ධනය වීම. ශරීරය වර්ධනය වීම. ශරීරය වර්ධනය වීම. ශරීරය වර්ධනය වීම. ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීම. ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීම. ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීම. එළම ලියන්න. ක්ෂුද්‍ර පෝෂක ඌණවීමෙන් ඇතිවන රෝගී තත්ත්වයන් දෙකක් ලියන්න. මුලම ඇති වෙන්න පුළුවන්. අයඩින් උණතාවේ, අකඩ උණතාව, විටමින් ඒ උණතාව සියල්ලම ඇති වෙන්නේ ක්ෂුද්‍ර පෝෂක ඌණ වෙලා. ලියන්න. අයඩින් ඌණතාවය. අයඩින් ඌණතාවය. අයඩින් ඌණතාවය. යකඩ ඌණතාවය. යකඩ ඌණතාවය. විටමින් ඒ ඌණතාවය. නිරාශාට අනාගතයේදී වැළඳිය හැකි බෝ නොවන රෝග දෙකක් ලියන්න. වැළඳෙන්න හැකියාව තියෙන බෝ නොවන රෝග මොනවද? ලියන්න. දියවැඩියාව. අදිරුදිර පීඩනය. දියවැඩියාව, අදිරුදිර පීඩනය. හෘදයාබාද. හෘදයාබාද. ස්ථූලතාවය. ඔන්නෝ ඇති වෙන්න පුළුවන් ස්ථූලතාවය. රයිට්. නිරාශායම තත්වයෙන් මුදවා ගැනීමට ඔබ කරන යෝජනා දෙකක් ලියන්න. නිරාශායම තත්වයෙන් මුදවා ගැනීමට ඔබ කරන යෝජනා දෙකක් ලියන්න. ඔබ කරන යෝජනා දෙකක් ලියන්න. හරි. ඔබ කරන යෝජනා දෙකක් ලියන්න. එළම එකක් අපිට කියන්න පුළුවන්. සරල දිවි පැවැත්ම වල අනුගත වෙන්න කියන්න පුළුවන්. නේද? ඉවර්දි පෝෂණ රටාවක් අනුගමනය කරන්න පුළුවන්. හරි. ලියමු ළමයි. සරල දිවි පැවැත්මකට අනුගත වීම. සරල දිවි පැවැත්මකට අනුගත වීම. රයිට්. සරල දිවි පැවැත්මකට අනුගත වීම. සරල දිවි පැවැත්මකට අනුගත වීම. රයිට්. ඊළඟට නිවැරදි පෝෂණ රටාවක් අනුගමනය කිරීම. නිවැරදි පෝෂණ රටාවක් අනුගමනය කිරීම. රයිට්. තව කාරණයක් ළමයි ලියමු. ක්‍රියාශීලී දිවි පැවැත්මක් ඇති කර ගැනීම. ක්‍රියාශීලී දිවි පැවැත්මක් ඇති කර ගැනීම. රයිට්. ඊළඟට මිශ්‍ර ආහාර වර්ග දෙකක්. ළමයි මිශ්‍ර ආහාර කොළ කැඳ, හත් මාළුව, තව ගන්න පුළුවන් පුතේ අපිට මුං කිරිබත් ඔනවා. මිශ්‍රාහාර මුං කිරිවත් කොළ කැඳ හත් මාළුව මිශ්‍රාහාරයන්. රයිට්. පෝෂණ ගුණය රැකින පරිදි ආහාර සකස් කර ගන්නා ආකාර දෙකක් ලියන්න. පෝෂණ ගුණය රැකින පරිදි ආහාර සකස් කර ගන්නා ආකාර දෙකක් ලියන්න. පෝෂණ ගුණය රැකින පරිදි ආහාර සකස් කර ගන්න ආකාර දෙකක් ලියන්න. එකක් තමයි ළමයි තද උණුසුමට ලක් නොකිරීම. තද උණුසුමට ලක් නොකිරීම. ඒ වගේම ළමයි වැඩි වේලාවක් තැම්බීමෙන් වලකින්නවා. වැඩි වේලාවක් තැම්බීමෙන් වැළකෙන්නවා. සහ හැකි තරම් ළමයි අලුත් එළවලු පළතුරු අමුවෙන් ආහාරයට ගත යුතුයි. පැහැදිලිද? රයිට්. හරි. එළමතර ප්‍රශ්නික මතක කියා ගන්න. දැන් අපෙන් අහන්න පුළුවන් පුතේ මෙහෙම. අපිට දැන් පද්ධති පාඩම ගත්තොත් ළමයි අපෙන් අහන්න පුළුවන්. සිඹුතේ අපි දන්නවා ඔක්සිජන් ළමයි පෝෂක ශෛලවලට සහ අනවශ්‍ය දේ ශෛලවලින් පුතේ බැහැරටත් පරිවහනය කරන පද්ධතිය තමයි මොකද්ද? පද්ධති තමයි මොකද්ද? රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතිය. එතකොට මේ රුධිර සංසරණ පද්ධතියේ අපිට කිව්වොත් ඉන්ද්‍රියන් දෙකක් ලියන්න කියලා උනන්ද තමයි රුධිර සංසරණ පද්ධතිය තියෙන්නේ. හෘදය, ධමනි, ශිරා වා රුධිර සංසරණ පද්ධතිය තියෙන්නේ. නේද? ඊට පස්සේ අපි දැන් හිතන්න ළමයි වායු ගෝලයේ තියෙන ඔක්සිජන්. වායු ගෝලයේ තියෙන ඔක්සිජන්
රුධිරයට ලබාගෙන ලබාදීලා ශරීරයේ ළමයි නිෂ්පාදනය කරන අපි කියනවා කාබන් ඩයොක්සයිඩ් CO2 නැවත ළමයි වායුවට උදාහරින්න කවුද මොන පද්ධතියද ශ්වසන පද්ධතිය. දැන් අපි කියමු ළමයි ශ්වසන පද්ධතිය තියෙන ඉන්ද්‍රියන් මොනවද කියලා. මොනවද ශ්වසන පද්ධතිය තියෙන ඉන්ද්‍රියන්? ග්‍රසනිකාව, ශ්වාසනාලය, අනුශ්වාසනාලිකා, ශ්වසන පද්ධතියේ පාර්ට්ස් කොටස්. රයිට්. ඊට පස්සේ අපි දැන් කිව්වොත් පරිසරයෙන් උත්තේජක ලබාගෙන ඒ උත්තේජක වල ප්‍රතිචාර දක්වන්නේ ළමයි අපි දන්නවා මොන පද්ධතියද? ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය. එහෙනම් ළමයි ස්නායු පද්ධතිය අපි කියවුවොත් එහෙම තියෙන ඉන්ද්‍රයන් දෙකක් ලියන්න කියලා මොනවා ළමයි ස්නායු පද්ධතිය තියෙන්නේ? මස්තිෂ්ක තියෙන, අනුමස්තිෂ්ක ස්නායු වල ලියන්න පුළුවන්. සාරම අපි කියවුවොත් ශරීරයේ ශෛලවලින් නිෂ්පාදනය කරන විවිධ අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරන්න අපි දන්නවා බහිස්රාවි පද්ධතිය. බහිස්රාවි පද්ධතිය කොටස් මොනවා ළමයි? වකුගඩු තියෙන, මූත්‍රාශය, රුක්කිය, ධමනි ශිරාව ගන්න පුළුවන්. තේරුණාද? රයිට්. ගැටලුවක් නැහැ. රයිට්. ළමයි ඔය ගිතා මොදින් මතක තියාගන්න. රයිට්. දැන් අපි මෙහෙම අන්නත් පුළුවන්. දැන් අපිට දීලා තියෙනවා රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, බහිස්රාවි පද්ධතිය දීලා දෙනවා පද්ධති පද්ධති දීලා ළමයි. අපෙන් අහන්න පුළුවන් මේ මේ එක් එක් පද්ධතියට, මේ එක් එක් පද්ධතියට අදාළව ඇති වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන් රෝගී කාරක තත්ත්වය. රෝග මොනවද කියලා. දැන් අපි ගත්ත ළමයි රුධිර සංසරණ පද්ධති ආශ්‍රිත රෝග මොනවද? හිමෝෆීලියාව, ලියුකේමියාව, රක්තහීනතාවය, තේරුණාද? අධි රුධිර පීඩනය ඕවා ගන්න පුළුවන්. ඒ වගේම ළමයි අපිට කිව්වොත් ශ්වසන පද්ධතියේ තියෙන ශ්වසන පද්ධති ආශ්‍රිත රෝග මොනවද? බ්‍රොන්කයිටිස්, සම්පතිෂ්‍යාව, නියුමෝනියා, වැදුම ඕවා. රයිට්. ඊට පස්සේ ළමයි වයස්ත්‍රාය පද්ධති ආශ්‍රිත රෝග මොනවද? අපස්මාරය නේද? ජලභීතිකාව, අංශභාගය, ඔය රෝගී තත්ත්වයන්. වයස්ත්‍රාය පද්ධති ආශ්‍රිත රෝගී තත්ත්වයන් ගත්තොත් මොනවද? වකුගඩු සහ මූත්‍රාශය ගල් සැදීම, නේද? වකුගඩු අක්‍රීය වීම, වකුගඩු සහ මූත්‍රාශය ඇති වෙන පිළිකා ඇති වෙන පුළුවන්. හරි. ඔය වගේ රෝගී තත්ත්වයන් අපිට කියන්න පුළුවන්. ඒක මත තියෙනවා. සරලව අපි ඇහුවොත් එහෙම මේ එක් එක් මේ රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, බහිස්රාය පද්ධතිය, මේ පද්ධති ආශ්‍රිත ළමයි යහපත් මේ පද්ධති පවත්ව ගන්න අපිට ඇති කරගන්න පුළුවන් පුරුදු, යහපත් පුරුදු නේද? යහපත් පුරුදු අහන්න පුළුවන්. දැන් රුධිර සංසරණ පද්ධතිය ළමයි ඒ ආශ්‍රිත අපිට පුළුවන් සර් රුධිර සංසරණ පද්ධතිය ආරක්ෂා කරගන්න අපිට පුළුවන් මත්පැන් දුම්පානි මලකින් සෞඛ්‍යවත් ආහාර පුරුදු ඇති කරගන්න හැකියාව තියෙන නේද? ක්‍රියාකාරී දේපැවැත්මක් ඇති කරගන්න පුළුවන් නේද? රයිට්. ඒ වගේම ළමයි අපි දන්නවා ළමයි දැන් ශ්වසන පද්ධතිය ගත ළමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වලින් වැළකෙන්න පුළුවන් අපිට. ඒත් දුම්පාන වැළකෙන්න ඕන නේද? පිරිසිදු වාතය ආග්‍රහණය කරන්න ඕන නේද? අපිරිසිදු ස්ථානවල සිට විට මුඛවාඩම් පළඳ ගන්න ඕන. තේරුණාද? ඒ වගේ දේවල් කරන්න පුළුවන්. සලම ස්නායු පද්ධතිය ගත ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග වලින් වැළකෙන්න අපිට පුළුවන්. අපි කියන ස්ට්‍රෙස් එක ආතතියෙන් තොර වෙන්න ඕන. තේරුණාද? පෝෂ්‍යදාය ආහාර ළමයි නිරන්තරයෙන් ලබා ගන්න ඕන. ප්‍රමාණවත් විවේකයක් නිින්දක් ලබා ගන්න ඕන. වයස්සායු පද්ධතිය ආශ්‍රිත රෝග වලින් ළමයි වැළකෙන්න අපිට පුළුවන්. නේද? පිරිසිදු ජලය අවශ්‍ය ප්‍රමාණය පානය කරන්න පුළුවන්. දේවඩිය අධි රුධිර පින්නේසි ලෙස පාලමනය කරන්න පුළුවන්. වෛද්‍ය උපදේශයෙන් තොර ඖෂධ භාවිත නොකරන්න පුළුවන්. වගේ ක්‍රියාවලීන් වලට යොමු වෙන්න හැකියාව තියෙනවා. රයිට්. පොඩි කාල සීමාවක් තියෙන ළමයි සාමාන්‍ය පෙළ භාගය සඳහා තමයි සෞඛ්‍ය විෂය යටතේ ළමයි ඉතාම හොඳ මහන්සියක් වෙන්න මේ කාල සීමාව තුළ ඉතාම හොඳ මහන්සියෙන් මේ ටික වැඩ කරලා අපිට පුළුවන් ඉතාම හොඳ අනිවාර්ය ඉතාම හොඳ ප්‍රතිඵලයට යෑම හැකියාව තියෙනවා. ළමයි ප්‍රධානම දේ වෙන්නේ නම් ඔබේ මහන්සියේ මත තමයි ඔබේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඒ නිසා මේ කාල සීමාව ළමයි උඩමින් මහන්සි වෙන්න උත්සාහ කරන්න, පොරේ මහන්සි වෙන්න උත්සාහ කරන්න. මේ කාල සීමාවේ ඔබ දින කිහිපයයි තියෙන්නේ නේද? පොරේ කාල සීමාවේ උඩම මහන්සිලා උත්සාහ කරන්න. හරි. එනනම් අපි මේ සාකච්ඡා කරපු අනුමාන කොටස් ටික තව මුලින් බලා ගන්න, ආන්සර්ස් ලියා ගන්න වෙනවා පොඩක්. මේ වීඩියෝ එක නැවත බලන්න පුළුවන් YouTube එකෙන් බලලා හරියට මැනේජ් කරගන්න. හරි. මොන ගැටලුවක් තිබුණාම මගෙන් අහන්න පුළුවන්. හරි.